සමදිනාටම තිරුවන් සරණයි යහපතක් වේවා මේ වෙලාවේ අපි මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පටිච්ච සමුප්පාදයේ තවත් අංගයක් පිළිබඳවයි ඉතින් අද මේ පටිච්ච සමුප්පාද කාරණාටික මේ ධර්ම කොටස් ටික මේ පින්වතුන්ට මේ අවස්ථාවට ගැලපෙන පරිද්දෙන් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ධර්ම කාරණාටික ධර්ම කොටාසයන් සෑම දිනාටම යහපත් වැටහේවා යහපත් අවබෝධ වේවා හොඳට තේරුම් ගන්නට ලැබේවා ආකූල ස්වභාවයකින් ව්‍යාකූල ස්වභාවයකින් තොරව මේ ධර්ම කාරණේ තේරුම් අරගෙන සෑම දිනාටම ඒ මාර්ගයක් මානසිකාරයක් කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ධර්මයේ ඇසීම මේ ධර්මයේ හිතීම මේ ධර්මයේ මෙනෙහි කිරීම නිවන් මාර්ගයක් භාවනාවක් ඊළඟට නිවන් මාර්ගයක් ආන්න ඒ කාරණේ හිතේ දරාගෙන මේ කාරණේ අහන්න සංඛාර පත්‍ය විඥාන ගිය පාර අපි කතා කරේ මොකද්ද අවිද්‍යා පත්‍ය සංඛාර කොහොමද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර හැදෙන්නේ කියන කාරණේ තමයි අපි කතා කරේ මතකද ඒකේ සමහර පින්වතුන් යන් යන් කරුණු කාරණා ලියා ගත්තා මට මතකයි එකක් දෙකක් කියා ගන්න පුළුවන් වෙයි පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනින්ජාවි සංඛාර තවත් විදිහකට කියලා දුන්නා කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා. ඔන්න ඔය දෙකේ වෙනස මං කියලා දුන්නා. ඔය දෙකේ වෙනස කියලා දුන්නේ. ඇයි කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා කිව්වේ? ඇයි? කුසල සංඛාර අකුසල සංඛාර ආනින්ජාවි සංඛාර කියලා කිව්වේ එහෙම නේද තියෙන්නේ නෑ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනින්ජාවි සංඛාර කියලා දුන්නේ ඇයි කියලා කිව්වා ඒ කියන්නේ මේ සංස්කාරයක් සංස්කාරයක තිබෙන්නා වූ ක්වොලිටි වශයෙන් කියනවා ගුණ වශයෙන් කියනවා පුඤ්ඤාවි සංඛාර පුඤ්ඤ ගතියේ තියෙනවා පුඤ්ඤ ක්වොලිටියේ තියෙනවා අපුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ අපුඤ්ඤ ගතිය අපුඤ්ඤ ක්වොලිටියේ තියෙනවා ආනින්ජාව සංඛාර කියලා කියන්නේ ඒකේ තව හයි ක්වොලිටියක් තියෙනවා හෙලෙවෙන්නේ නැති. ඒක නිසා ඒ පුඤ්ඤ අපුඤ්ඤ ආනින්ජ කියන තැන්වල ඒ වගේ ඇති වෙච්ච කුසලයන්ගේ තිබෙන්නා වූ හයිය ගතිය මුල් කරගෙන තමයි එහෙම නම් තිබෙන්නේ. එහෙම කතාවක් කියලා දුන්නාද මං? එහෙම කියලා දුන්නා නේද? හරි. ඊළඟට තව එකක් කියලා දුන්නා කාය සංඛාර චිත්ත සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන්නේ එහෙම කියලා දුන්නේ කුමක් මුල් කරගෙනද ඒ සංස්කාරය අපේ ජීවිතෙන් නිස්පාදනය වෙන දොරටු මුල් කරගෙන තමයි එහෙම කිව්වේ හරිනේ හැබැයි ඔය ආකාර දෙකටම හේතු වෙන්නේ මොකද්ද අවිද්‍යාව අවිද්‍යාව තමයි ප්‍රධාන කාරණය ළඟම කාරණේ මොකක්ද? අද කියලා දෙන්නේ වෙන එකක්. මොකද්ද? සංඛාර පත්‍ය විඥානං කියන එක. සරලව කියනවා නම් අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා නොතේරෙනකම නිසා අපි කුසල සංඛාර, පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනින්ජාභි සංඛාර දැන් එකතු කළ රැස් කරලා තියෙනවා. ගියේ පාර ඒක කරන්නේ. දැන් අවිද්‍යාව නිසා කුසල සංඛාර, අකුසල සංඛාර, ආනින්ජාභි සංඛාර දැන් වඩලා තියෙනවා. ඒක වඩාගෙන තියෙන්නේ සිතනේ මේ කයෙන්, වචනෙන්, හිතින්. දැන් ගොඩාක් සංඛාර තියෙනවා. මේක තියෙනවා සංස්කාර කියලා කියන්නේ මොකක්ද?
संस्कार කියලා කියන්නේ කියන්න බලන්න එක එක කතාවල් ඇහෙනවා මෙහෙම එකක් තියෙනවා මේක මේ අපි බණ අහලා තියෙනවා පොතපතින් කියලා තියෙනවා එක වචනේ දෙතුන් තැනකට යනවා අපි අහලා තියෙන එක තැනකින් ඒක නිසා ඔය අපේ හිතට වැදිලා තියෙන කැලේ තමයි ඔය ටක් ගාලා එහෙ ඉදපයින් අපි අල්ලගෙන තියෙන්නේ හැබැයි ඒකෙම මේක කරගන්න බැරි වෙනවා හරියට අහුනේ නැත්තම් මේ සංස්කාර කියලා කියන්නේ මම මේක ඉස්සෙල්ලා කියලා දෙනවා සංස්කාර කියලා කියන එක කියනවා ප්‍රස් කරන ගතිය එකක් තියෙනවා ගොඩක් කියලා කියන එක කියලා කියනවා අපි යම් කිසි දෙයක් යම් කිසි දෙයක් අපි සකස් කළාම යම් කිසි හුලං අපි හිතමු බෝලයකට අපි මේ බෝලයක් පුඹනවා හුලං ගන්න හුලං ගහලා දැන් අපි බෝලයක් පුඹනවා කියලා කියන්නේ මොකද්ද සංස්කාර හදනවා කියන්නේ දැන් බෝලි පුඹලා තියෙනවා දැන් බෝලි පුඹනවා කියලා කියන්නේ සංස්කාර දැන් එකතු කරලා තියෙනවා හැබැයි ඒ බෝලි පුඹලා අපි දැන් වායු එකතු කරා එක්කාසු කරලා තියෙනවා දැන් මේ එකතු වෙච්ච දේවල් වලින් මොකද්ද ඊළඟට බලාපොරොත්තු වෙන්නේ කොයි වෙලාවක හරි මේක පුපුරලා යනවා ඒකනේ බැලුම් බෝලයකට වතුර කියන්නේ මේ උලම් පිම්බෙව්වාම මේක කොයි වෙලාවක හරි අවස්ථාව ආපු ගමන් හීට් වෙච්ච ගමන් තුවාල වෙච්ච ගමන් පරිසරය ඇලිච්ච ගමන්ම ඒක පුපුරලා යනවා පුපුරලා යෑම සිද්ධ වෙන්නේ කුමක් නිසාද ඒකට මේ වායුව පුරවපු නිසා නැත්තම් ඒක වෙන්නේ නැහැ නේ ආන්න ඒ වගේ අපේ ජීවිතවල අවිද්‍යාව කියන ධර්මයේ හේතු වෙලා අපි කුසල අකුසල එහෙම නැත්නම් පින් පව් මේවා වඩලා තියෙනවා මේවා දැන් ගොඩාක් මේක පුරවලා තියෙනවා දැන් තියෙන්නේ ඒක වේලාව කලාව ආපු ගමන් ළඟ හෝ දුර හෝ මේකේ විපාකේන එක තමයි තියෙන්නේ දැන් සංඛාර කියන වචනය තියෙනවා මෙන්න මෙහෙම මං කියලා ඇති සංකත සංඛාර මතකයි අභිසංකත සංඛාර අභිසංකරණ සංඛාර පයෝගාග සංඛාර ඔයදී මේක මතකයි සංකත සංඛාර කියන්නේ මොකක්ද හේතුවෙන් හටගත්ත ඒවා මොනවද ඈ ගොඩාක් තියෙනවා මේ ගෙවල් දුරවල් ගස් ගල් හරුම පර්වත ඔක්කොම ටික මේ සාමාන්‍ය පොදුවේ කතා කරනකොට සෑම දෙයකටම කියනවා සංකත සංඛාර කියලා හේතුවකින් ප්‍රත්‍යයකින් හටගත්ත දේවල් ඔක්කොම සංඛාරයි අපේ ශරීරත් එක්ක ඔක්කොම සංඛාරයි ඒ එක සංකත සංඛාර අනිත් එක තමයි අභිසංකත සංඛාරය කියලා කියන එක ටිකක් වෙනස් අර සංකත සංඛාරයට වඩා හේතුව මේක වෙනස කියලා දෙන්න වෙයි නේද මං කියලා දීපු එකකින් එහෙම ෂෙයා කරගන්න පුළුවන් කමක් තියෙනවා ආ කියන්න සංකත සංඛාරවලට කියන්න බලන්න හේතු ටික ඔව්
कास इलागटे गाल फारुवते इर हांद तब तारका गंगा एल दोलर तब क्या नंद एंडूं कैनंदू हैं गेवाल दोरवाल अनित्य का हाँ हरातम ताव जी ना दें मेव ऐसे लो संकट संकार में दस कल पारुवत में में वो पैदूरु कोट्टा आरोह में उपको मनादे संकट संकार क्या नहीं पौधुवी कथा करने हेतु किंग हटेगा तभी अभी संकट संकार दें बलान रे गाहक है दिन विधि हेतु तो में अपे ऐंगे है दिन गाहक है दिन विधि हेतु गलक है दिन विधि हेतु अपे में शरीर है दिन ये मत विपाक हित है दिन ये मत नहीं ये बस विनाश ऐहक है दिन खानक है दिन नाश या दिवाक है दिन वो गस्तगल है दिन विधि हेतु नहीं भी एक निशा एक तीन विशेषित गतिया एक निशा अभिसंकते के लकिया ने अभिसंकते संखार के लकिया ने इससर करपु पाउपिंग कर्म हैटी ऐटे दैनट हैदिलति बिन्ना वो अभिसंकते हैदिलति बिन्ना में मेवा मनोद हैं मैं दैनिक दं हितल बारंडे दं तमांगी सारी रे दं मैं ऐंधुन सेल 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 रेडी परवागनी इन्ना नहीं द सेल रेडी परवागने दं मैं ओको माभिसांकत द ऐ सेल रेडी नहीं लू सेल रेडी मनवाद सेल रेडी सांकत सांकार खाय अभिसांकत सांकार नहीं द कोंडे काट्टा दागने इन्ना कौन डकाट्टे मुना संकार है? संकार कौन किस? अभिसंका अभिसंगत संकार ऐह तो कन्नाड़ी अद्दा आगे नहीं ना कन्नाड़ी संकत संकार है ऐह अभिसंगत संकार है कन्नाड़ी अखादन विधिर द ऐह क्या दिलती नहीं नहीं कन्नाड़ी ग्लास क्या लेकिन हद आगे नहीं पूरा ग्लास क्या ले फ्रेम का दम्मा वगे ऐह खादन डबे मैं कर्म विपाक वासें हैदिलतीन देवल मैं अपे शरीरे मैं उपकोम ठीकर ऐविल मुना ऐह कान ना से देव शरीरे मैं विपाक हित हमें कक मुकाक दे अभिसंकर सं तेरे ना दें संखार इतर दुई अंडे बताओ विना ऐह कतर तीन ना दिया මේ ඉස්සර කරපු පව්පින් හින්දා ඒක විඥානයක් ආශ්‍රය කර්මෙන් හැදිච්ච එකක් අපි දැන් හම්බෙන. අනිත් එක තමයි අபிසංකරණ සංඛාර. අபிසංකරණ සංඛාර කියලා කියන්නේ අபிසංකරණ සංඛාර කියලා කියන්නේ දැන් මේ අපේ ජීවිතයේ මේ සිල්රදි අරුණාම दागन इन खन्नाडी अरुणाम मे अहकन नासे दिवसारीरे अरुणाम मे हित अत्तुले तवत्तिवेनवा मेक अभिसंकते आस्से अभिसंकते आश्रे करगन तवतेनवा इस्सरहट मे वगे देवल डेवलप करन्न पुलुवन एनर्जी एकक तियेनवा एकट कियेनवा मोकक्द चेतनाव कियला ए चेतनावट कियेनवा मोकक्द अभिसंकरण संकार एकेन तमयि नवत इस्सरहट हदन हेवत कर्म रेस्टिंग मैं क्या तेरना आय दास के दम में आय क्या लेना लगन मासिक संकत संकार अभिसंकत संकार अभिसंकरण संकार ईलंगटे यंके सी शक्ति हैदिच्च देवल सह यंकिसी दिया खदान्ति इदिरिपत्तेन
ශක්ති ස්වභාවය. දැන් මම මේ පොත ගන්නවා. මේ පොත ගන්නකොට මම මේක කර්මයෙන්ද ගත්තේ? නෑ. කර්මයෙන් නෙවෙයි ගත්තේ. අපි දැන් මේ මේ මොකක් හරි දෙයක් මම ලියනවා. කර්මයෙන්ද ලියන්නේ? නෑ. එහෙනම් මොකද්ද? වීරියක් අවශ්‍යයි. යමක් උස්සන්නට යමක් කරගෙන යන්නට. ඒක නිසා වීරියට කියනවා මොකද්ද? නම. ඒකට කියනවා පයෝගාභි සංඛාරය. मेतन तीन संखार वर्ग हता हतर दीन अविद्याच्या संखार अभी मे खरम रीमने ගන්නේ මොකද්ද අවිද්‍යාපත්‍ය සංඛාරා උනේ මෙන්න මේක අවිද්‍යාව නිසා තමයි රැස් කිරීම කරන්නේ චේතනාව පැහැදිලිද මේක අභිසංකරණ සංඛාර අවිද්‍යාව නිසා හැදෙන්නේ දැන් අවිද්‍යාව නිසා සංඛාර හැදිලා තියෙන්නේ. දැන් සංඛාර ගොඩ එකතු වෙලා. මොන ඒක නිසා අවිද්‍යාව නිසා සංඛාර හැදුනා කියලා කියනවා. දැන් අවිද්‍යාව නිසා හැදිලා තින්නේ මොනවාද? සංඛාර පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනින්ජාවි සංඛාර හැදිලා තියෙන්නේ. දැන් හැම එක්කෙනාගේම මේ ජීවිතවල මේ හිතවල මේ දැන් සංඛාර गोड गेल तीन एक लेवल तीन पुण्याभिशंकार तीन अपुण्याभिशंकार इश्वर काल के वाले विपाक दिन तीन मेक पैदरी दुच्चर तीन तम तीरण हेम बलंट एक अपे जीवित इतर संबंध यंग आकार तीन इधट मे समार මේ හැම වෙලාවෙම අපි තනක් මුල් කරගෙනනේ ජීවත් වෙන්නේ. ඒක නිසා අපි හැම වෙලාවෙම ඒ මොකක් හරි දෙයක් තියෙනවා නම් කොතනද තියෙන්නේ කියලා අපි බලන්න යනවා. ඒක නිසා දැන් සංකාර තියෙනවා නම් අපි ජීවිතයේ තියෙනවා නම් පේන්න දෙපා. ඒක නිසා සමහරු අහස තියෙනවා කියලා කියනවා. සංකාර මේ කාරණේ තේරුණා. මේ කාරණේ තේරුණාද? මොකද තේරුණා? අවිද්‍යාපත්‍ය සංඛාර. අද කියන්න දෙන්නේ දැන් ගොඩාක් අවිසංකරණ සංඛාර හැදිලා 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 දැන් ලෝඩ් එකක් තියෙනවා. ඒ ලෝඩ් එක නිසා ඒ හැදිච්ච සංඛාර නිසා දැන් හැදෙනවා විඥාන විඥානය කියලා කියන්නේ අර අபிසංකරණ සංඛාරයෙන් කියන්නේ කුසල හරි අකුසල හරි මේ පින්පව් රැස් වෙනවා රැස් වුණාට පස්සේ පින්පව් රැස් වෙන තැන අපිට විපාක ඒ විලාම හැදින්නේ නැහැ ඒක ළඟ හෝ දුර හෝ වෙලාවක විපාකේ හැදිනවා විපාක හදන शक्ति मैंने मे हितर तीयन मे मेह वरण अभी कि वह चित्त चैतसिक रूप निर्वाण के धर्म स्वभाव हतरती है हत कभी सिद्ध की अति न की वह असू नाम की वह ईलंग चैतसिक मनाधिकाय रूप निवा पोड़ी उदव मे सिम खर्म मे सिसू नम खर्म नेवी एवं तीन
කර්ම සිත් කියනවා ඒකට කියනවා කර්ම විඥාන කියලා. කර්මයේ හැදෙන සිත් වලට කියනවා මොකද්ද? කර්ම විඥාන. විපාක හිත් වෙනයි විපාක විඥාන වෙනයි කර්ම විඥාන වෙනයි. හැබැයි ඒ ඔක්කොම තියෙන මොකේද? අර සිත් 89. සිත් 89ක් කිව්ව නේද? මේ සිත් 89 මේ කර්ම හැදෙන සිත් තියෙනවා අපි බලමු. කර්ම හැදෙන සිත් තියෙනවා මෙච්චර. අකුසල් කීයද? අපිට ඉක්මනට මතකයි ඒක. හේතුව එදනේ වැඩි වෙන්නේ. ඊට පස්සේ කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර හතර. යව්වා ඉර ගණන් කරන්න බලන්න. විසි නමය නේද? මෙන්න මේ 29කින් කර්ම හදනවා. මේ 89න් 29 දෙනෙක් මොකද කරන්නේ? කර්ම හදනවා. මේ 29 දෙනා ආකාර හතර විදිහකට කර්ම හදනවා. කුසල අකුසල වශයෙන් හදනවා. කුසල වශයෙන් හදනවා. ධ්‍යාන වශයෙන් හදනවා. අරූපාවචර ධ්‍යාන වශයෙන් හදනවා. දැන් මේ විදිහට කර්ම රැස් කරනවා. මේවට කියනවා මොකද්ද? පොදු වශයෙන් ගත්තාන් පස්සේ කර්ම හදන හිත් කර්ම විඥාන. පැහැදිලිද මේ? දැන් මේ 29 ආකාරයකට අපි හිතමු ගොඩ ගහගත්ත ටිකක් තියෙනවා. මේ ටික එක පාරම විපාක දෙන්නේ නැහැ. මේකේ තියෙන අකුසලේ විපාක දෙන්න වෙලාවක් ඕනේ, කුසලේ විපාක දෙන්න ටයිම් එකක් ඕනේ, තැනක් ඕනේ, රූපාවචරයක දෙන්න තැනක් තියෙන්න ඉපයි. ඒක නිසා දැන් වර්ග හතරක කර්ම රැස් වුණාට එක පොදියට දෙන්නේ නැහැ. දැන් කමයට කියනවා මොනවද? කර්ම හදපු මේ වගේ මේ අபிසංකරණ සංඛාර මේ කියන්නේ තියෙනවා. මේක පැහැදිලිද? මේවට කියනවා අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පොරේ උනෝකයි. මොකද කරේ? අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා 29 ආකාරයකට එනේජි ශක්තිය තියෙන හිත් හැදුවා. 29ක් අඩු කරන්න බලන්න. හටයි නේද? දැන් මේකට කියන සංඛාර. ඊළඟට විපාක කියලා කියන්නේ මේකෙන් නිස්පාදනය කරන දේ. මේකට තියෙනවා විපාක දෙන්න පුළුවන් හැකියාව. ඒක නිසා විපාක දෙන සිත් තියෙනවා, විපාක වශයෙන් එන සිත් තියෙනවා. කීයක්ද අපි බලමු. මේක මකනවා මම. මේ මම කියන ධාති තේරෙනවද මේක? මේක මකන. හා විපාක කියන්නේ විපාක සිත් තියෙනවා අහේතුක මතකයි මං අයන් විතරක් දානවා මේකෙන් කියන්නේ අහේතුක කුසල විපාක විපාක තියෙනවා 8ක් අහේතුක කුසල විපාක 8ක් තියෙනවා අහේතුක අකුසල විපාක තියෙනවා 7ක් ඊළඟට තියෙනවා කාමාවචර කුසල විපාක 8ක් මතකයි මේ 8යි මේක මතකයිද අද මේ මතක තියෙන අය අතුසන මතක තියෙන අය අතුසන බලන්න දෙන්නේ කොට මතකයි යන්තම් ම අමතක අතුසන බලන්න ආ හොඳට උසන හඳ අතු ආන් ස්ටෙප් කොට එකයි ඕන් මෙන්න මේක තමයි
මේක ඊය මේක යන්නේ ඊට පස්සේ කාමාවචර රූපාවචර මේ විපාක පහයි අරූපාවචර හතරයි නේ දැන් ගණන් කරන්න බලන්න කීයක් වෙනවද 30 දෙකයි මේන්න මේ මේ ටික තමයි සංඛාරපත්‍ය විඥානං කියන තැනට එන්නේ සංඛාරපත්‍ය විඥානං කියන තැනට එන්නේ මොකද්ද මෙන්න මේ ටික තමයි මේ 29 දෙනාගෙන් හදලා දෙනවා විපාක කීයක්ද 32ක් හරි සිත් 32ක් එනවා දැන් ඒ සිත් 32 මේක මේකට කියනවා සංස්කාර නිසා විඥාන හැදෙනවායි කියලා සංස්කාර නිසා විඥාන හැදෙනවායි කියලා ලේසියෙන් එකක් කියන්න බලන්න ওই 32 මේක හැබැයි මේ පටිච්ච සමුප්පාදය ලෙහිසි නෑ ටිකක් අමාරුයි හැබැයි හරියටම ට්‍රැක් වෙන්න ඕනේ හරියටම ට්‍රැක් වෙන්න ඕනේ හරියටම පාත් එකට වැටෙන්න ඕනේ එතකොට පහසුයි නැත්නම් ඔය මේ සංඛාරපච්චය විඥානං කිය වචන කිව්වට මේකේ හරය අර්ථය තේරෙන්නේ නැහැ विपाक कर्म विज्ञान विपाक विज्ञान विपाक विज्ञान कर्म हदन शक्ति ने मेक पहलवी कर्म एक विपाक हटियन देव मे तिस्तना ලේසියම කියන්න පුළුවන්කම තියෙන්නේ මේ චක්කු විඥානේදී චක්කු විඥානේ ඇවිල්ලා 32කින් එක්කෙනෙක් චක්කු විඥානේ සෝත විඥානේ ගාහන විඥානේ දිව්වා විඥානේ කාය විඥානේ මේවා ඇවිල්ලා මේවා කර්මසිට නෙවෙයි ඉස්සල්ලා කරපු කර්මයක ප්‍රතිඵලයක් හැටියට ලැබෙන විපාකසි මේකේ දෙනවා 10ක් චක්කු විඥාන දෙකක් තියෙනවා එකක් කුසල චක්කු විඥානය කුසල විපාක චක්කු විඥානය අනිත් එක අකුසල විපාක චක්කු විඥානය ඒක නිසා සමහර චක්කු විඥාන අපිට පහළ වෙන්නේ අකුසලයක් හින්දා සමහර චක්කු විඥාන අපිට පහළ වෙන්නේ කුසලයක් හින්දා සමහර සෝත විඥාන අපිට පහළ වෙන්නේ අකුසලයක් හින්දා. සමහර සෝත විඥාන අපිට පහළ වෙන්නේ කුසලයක්. ගහන විඥානත් අපිට සමහරලාට පහළ වෙන්නේ අකුසලයක් නිසා සමහරේවට කුසලයක් නිසා. ඒක හොඳට තේරුම් ගන්න. ජීවහා විඥාන අපිට පහළ වෙන්නේ සමහර වෙලාවට කුසලයක විපාකයක් හැටියට සමහරලාට අකුසලයක විපාකයක් කියලා. ඊළඟට කාය විඥානය අපිට පහසු වෙන පහළ වෙන්නේ සමහරලාට කුසල විපාකයි සමහරලාට අකුසල විපාකයි. මෙහෙම බලන්න මහා යකෙක් අපිට දකින්න ලැබෙනවා මහා යක්ෂ රූපයක් ඒ යක්ෂ රූපී දකින්න ලැබෙන්නේ මොකක් හින්දාද අකුසලයේ තිපාකයක් හැටියට මහා බහුභූත අපිට මේ අපි රෑ හොල්මනක් දකිනවා හොල්මන දකින්න පෙර පිනකටද නෑ ඒ කරගත්ත අකුසලයේ විපාකයක් හැටියට
අනිත් එක හොඳට මේ මරණයටපත් වෙලා ඉදිමිලා දෙපැත්තින් කටින්ද නාසයෙන්ද ඇහෙන්ද කන් දෙකෙන්ද සැරව ගලන්නා වූ විරූපී වූ භයංකර වූ දිවෙලියට ආවා වූ ඒ වගේම ඉදිමිච්ච අපාට වෙච්ච මහ විශාල විකෘති වෙච්ච මලමිනියක් දකින්න හම්බ වෙනවා පෙර පිනක් හින්දාද පෙර පිනක් හින්දාද නෑ අකුසලයක විපාකය දැర్శණය කරපු තැන ඒක නිසා ඒකට කියන්නේ මොකද්ද අකුසල විපාක චක්කු විඥානය ඒ වගේ බලුකුණක් නරකයක් දැන් අපිට දැන් ඔය දැන් මෙහි උදේ පාන්දරට ඇවිදගෙන යන මේ නවසීලන්තේනේ ඔස්ට්‍රේලියාවේ නවසීලන්තේ උදේ පාන්දර අපි ඇවිදගෙන යනවා ඇවිදගෙන යනකොට අපි හිතාගෙන යනවා මේක තේරුම් ගන්නද අපි හිතාගෙන යනවා නව අපි නවසීලන්තේට ආවේ යම්කිසි පෙර කුසල බලයක කුසලයක ආනිසංශයක් නිසා විපාකයක් නිසා ලංකාවේ හිටියානම් අපිට හරි කරදර ධාර්ය දානවා වාහන හිරවිල යන්න තියෙන මේ වගේ යන්න පාරක් නැහැ ඔහොම හැම කී කියා අපි යනවා ඉතින් ටිකක් පොඩ්ඩක් උදම් වෙච්ච ඩිංගකුත් හදාගෙන ඈ ඉතින් කොහොම යනකොට සුදු නෝනා කෙනෙක් බල්ලිකුත් එක්කගෙන යන වඬ ගහගෙන ඒ බල්ල ජරා කරනවා ඒ ජරා කරලා අපි ළඟම බල්ල ජරා කරලා ඒ නෝනා ඒක බෑග් එකකට ගන්නවා අපි අමු අමුවේ දකිනවා ඒ බලු ජරා කොට දකින්නේ පෙර කුසලයක් හින්දා ප්‍රියයිද ආන්න ඒක නිසා ඒ චක්කු විඤ්ඤාණය ඇවිල්ලා මොකද අකුසල විපාක චක්කු විඤ්ඤාණය කුසල විපාක නම් හොඳ යාන වාහන ඒ වගේම ලස්සන ප්‍රියකරු දර්ශන ඔව් ඒ වගේ දේවල් දකින්න ලැබෙනවා ඒක නිසා මේ චක්කු විඤ්ඤාණය කියන එක ලේසියෙන් කිව්වට ඒකට ලැබෙන්නේ ඔක්කොම හොඳ ඉවුවත් නෙමෙයි නරක ඉවුවත් නෙමෙයි ඒකේ දෙකම හම්බ වෙනවා ඒක නිසා එක විඤ්ඤාණයක් අකුසල විපාකයක් ওই 32කින් තව එකක් කුසල විපාකයක් ඒ වගේම තමයි මහා නරක සද්ද. සමහර සද්ද අහන්න හරි භයානක. ඒක නිසා ඒවා අහන්න ලැබෙන්නේ භයංකාර සද්ද අහන්න ලැබෙන්නේ අපේ විපාක නිසාද? අකුසල විපාකයක්. හොඳ දේවල් අහන්න ලැබෙන්නේ කුසල විපාකයක්. දැන් එතකොට සෝත විඥානක් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ගහන විඥාන වැදිච්ච ගමන් වමනේට එන ගඳක් දැනෙනවා පෙර පිනක් ඉඳලා යන්නක බලන්න මෝචරියට එන මෝචරියට ගිහිලා තියෙනවද මෝචරිය ඉතින්ද නේද මෝචරි මෙහෙ එකනම් සාමාන්‍යයෙන් ටිකක් හොඳයි ලංකාවේ එකට යන්න ලංකාවේ මෝචරියට යන්න ඒ මෝචරියේ අමු කුණු ගඳක් තියෙනවා අමු කුණු ගඳක් තියෙනවා ඒ වගේම තමයි සමහර වෙලාවට තියෙනවා මේ පෝස්ට් මෝටම් වලට නැවත ගොඩ ගන්න මිනි දිනන. ඒ මිනි වලට ඔය සමහර දොස්තර වරුන්ට ඔය පෝස්ට් මෝටම් තියෙන දොස්තර වරුන්ට ඇති වෙන මේ ගහන විඥාන අකුසල විපාක ගහන විඥාන. නෑ එහෙම තමයි. ඔව් ඒ කිසිම මිනිහක් මෙන්න මේ කැලේ නම් හොඳට පාටයි කියලා ගන්නෑ අර මිනිහ වගේ නෙමෙයි මේක නම් හොඳට ගඳ තියෙනයි කියලා කිසිම එකක් ගන්න හැම වෙලාවෙම අපි කෙල ගහනද කෙල වුණා සමහරට වතුර බීලා ගියේ නැත්තම් සමහර ටිකක් කෙල යනකොට හුරුුනේ නැත්තම් ඒක නිසා මේ නාසයට දැනෙන ගඳ සමහරවල් තියෙනවා මේ දැන් අපි කෑම කනකොට එකක් අකුසල විපාකත් එනවා කුසල විපාකත් එනවා එහෙමත් තියෙනවා දැන් සමහර වෙලාවට කුණු කරවල අනනකට ගඳයි කනකට
එකක් අකුසල විපාකයි අනිත් එක කුසල විපාකයි ජීවහා විඥානීය කුසල විපාකයි ගහන විඥානීය අකුසල විපාකයි එහෙම තමයි දූර්යම් කනකොට ගහන විඥානීය අකුසල විපාකයි ජීවහා විඥානීය කුසල විපාකයි හොඳට හිතන්න බලන්න ඈ සමහර දුරද අර කට්ට ගඳයි ඒ වගේම තියෙනවා දැන් ඔය සැප පහසු වුණත් කර්කස රළු පොළවක ඉන්නා වූ ඉන්නකොට ඒක අකුසල විපාකයි හොඳ හොඳ සැප පහසු තියෙන මේ කටුක පොළක ඉන්නකොට ඒක අකුසල විපාකයි දැන් ඔය ගහනවනේ මේවා මේ ඉන්ජෙක්ෂන් ගහනවනේ ලී ගන්න අරවා මේවා ඊට පස්සේ ඔය බෙහෙත් ගහනද ඒව දෙනවනේ ඒව ඔක්කොම මොකද්ද අකුසල විපාක අකුසල විපාක කාය විඥාන පහලයි ඊළඟට සමහරලාට ඔය අකුපංච කරන්න ගියාමත් තියෙනවා කුසල විපාකක් තියෙනවා අකුසල විපාකක් තියෙනවා කටු ගහනකොට අකුසල විපාකයි අර මසාජ් කරලා ඊට පස්සේ ආයෙ ෆ්‍රෙෂ් කරනකොට කුසල විපාකයි ඉදිකම් තියෙනවා ඒක නිසා මේ කාය විඥාන ඔයතන තියෙනවා 32කින් 10ක් මොකද්ද 32කින් 10ක් චක්කුසෝත ගාහන ජීවවා කාය කියන ඒ වගේ කුසල සහ අකුසල. එතකොට තව කීයක් ඉතුරු වෙනවද? 22. මේ මං කියන ටික තේරෙනවද? දැන් මේවා ඔක්කොම මේ චක්කු විඥාන නරකට හරි හොඳට හරි සෝත විඥාන නරකට හරි හොඳට හරි ගාහන විඥාන ජීවහා විඥාන නරක වශයෙන් හරි හොඳ වශයෙන් හරි කාය විඥාන නරකට වශයෙන් හරි හොඳ වශයෙන් හරි ලැබෙන්නේ කුමක් නිසාද? සංඛාර නිසා. අපි කරලා තියෙනා වූ දේවල් වල හැටියට තමයි මේ විඥාන පහළ වෙන්නේ. සමහර ඒවා තියෙන අපිට අතහරින්න බෑ. අනිවාර්යයෙන්ම එනවා. මෙන්න මේ විඥාන 10 මොකක් නිසාද? මේවා ඇවිල්ල විපාක විඥාන. තව එකක් තිබෙනවා. මේක මේ ගොඩක් තියෙන හරිය පටන පරිස්සමෙන් කියලා දෙන්න කියලා මම මේ හිතාගෙන ඉන්නේ මේවට කියනවා දිපංච විඥාන කියලා පංච විඥාන කියලා කියන්නේ පහයි චක්කු සෝත ගාන ජීවහා කාය ඒවා දෙකක් වෙනවා පහේ පහේ දෙකක් වෙනවා ඒ කියන්නේ දී පංච කියලා කියන්නේ කුසල පහයි අකුසල පහයි දී පංච කියලා කියන්නේ ඒක දෙපස් කියලා විඥාන කියලා කියනවා ජීවිතේ කර්මයක් කළාම ඒ ජීවිතේ කර්මය ප්‍රතිසන්දි දෙන්න ඉස්සලා මේ ආ ජීවිතයේදී විපාක දෙනවා ඒකට කියනවා දික්ඛ ධම්ම වේදනීය කර්ම විපාක කියලා ඒවත් වෙන්නේ ප්‍රවෘත්ති කාලේ වෙන කර්මයකින් උප්පත්තියක් ලබා දෙවලා ඔය ඉන්න කාලයේදී විපාකයේ විඳින කාලේ ඒ ජීවිතය තුළ තව කර්මයක් කරලා ඒකට ඉස්සරහාදී විපාක විඥානයක් ප්‍රතිසන්දි විඥානයක් හදලා දෙන්න කලියේ මේ ළඟ ළඟම අමුවමෙන් අපිට ඒකේ විපාක දෙවන ස්වභාවයක් තියෙනවා ඒක දිෂ්ඨ ධම්ම වේදිනිය ඒක නිසා ප්‍රවෘත්ති විපාක කියන ඒවා මේ ජීවිතේත් හම්බ වෙනවා එහා ජීවිතේත් හම්බ වෙනවා යන් යන් තැන්වලත් හම්බ වෙනවා හැමතැනම මේ විපාක විඥාන තමයි වැඩ කරන්නේ අනිත් එක දැන් මේ අපිට යම්කිසි ශාරීරික වශයෙන් පහසුකම් අපහසුකම් හම්බ වෙනවා ඒ ඔක්කොම ඒ විපාක හොඳයි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් ලෙඩරෝක ඇවිල්ලා ඇත්ත ලෙඩක් හැදුනොත් ඒක විපාකයක්. කැන්සර් වගේ එකක් කායික විපාකයක් කායික අමාරුවක් නේ තියෙන. ඒක නිසා ඒක ඇත්තම ඇත්ත කැන්සර් එකක් නම් ඒක විපාකයක්. ඔය බොරු ලෙඩ නම් එහෙම නැහැ. සමහරුන්ට එහෙම තියෙන බොරු ලෙඩ.
නේවන් හොරේ මිත්‍රම ඉන්නේ අපි ආයි කැලි ඉන්නේ නැහැ පල්ල ඉතින් ගුණාම ඉදිරියට මෙහෙම එකක් තියෙනවා මහත්තයා දිට්ඨධම්ම වේදිනී කර්මේ එහෙම කර්මයක් කළාම මොකක් හරි පින්කමක් කළාම ඒකේ විපාක එනවා හැබැයි මේ දිට්ඨධම්ම වේදිනී ලොට් එක මේකේම හූරලා අරගෙන විපාක විඳලා යන එක තමයි තියෙන්නේ ගියොත් ගියා ඒ කියන්නේ චුතියෙන් එහා පැත්තට ගිය ගමන්ම ඒරියා එක පාස් වෙච්ච ගමන්ම ඒක කැන්සල් වෙනවා හොස්කම්ම කියන්නේ ඒක තමයි එකක් ඒක හොස්කම්ම එකක් ඒ ටික හොස්සේ ධර්මයේ තියෙනවානේ හේතුව මොකද්ද මේ අකුසල ධම්මා හේතුපත්‍ය කුසල ධම්ම අකුසල ධර්මය කුසල ධර්මයන් කරගන්න හේතු වෙන ඕක තමයි තියෙන්නේ අපි හැම එක්කෙනාටම දොස්තර වුණත් අපි හාමුදුරුවෝ වුණත් දැන් අපි ගියන් පස්සේ අපිටත් ආයේ මේ ඔය පිරිත් දේශනා කරන්න අරවට මේවට හම්බ වෙනවනේ අන්තිම මේ මොකද්ද සීරියස් කේස් තමයි හම්බ වෙන්නේ ඒක කුසල විපාක නෙවෙයි බට ගහලා රේත මේට ඇහැ හරවන්න බෑ ඉඳ ගන්න බෑ. ඉතින් අපි ගිහිල්ලා හිටගෙන පිරික් කියන්නේ සමහරට පුටුවක් නෑ. ඔවා මොනවද? අමු අකුසල විපාක තමයි. ඒ වුණත් ඉතින් අපි පිරික් කියලා ඒක අපි කුසල කර්මයක් හදාගෙන සාන්තියක් කරලා එනවා. ඒකේ දැන් අපි හිතමු මේ හාමුදුරුවෝ භාවනා කරන්න යනවා ඔය මේ මලමිනී බලලා දේවා. ඒවා දර්ශනේ ඇවිල්ලා භාවනා වෙන කාරණයක් ඒ දර්ශනේ අකුසල විපාකයි විපස්සනාවට හරවගෙන විපස්සනාවට කුස දැන් මේ අන්තිම අශෝබන අප්‍රියා ඒ වගේම බලන්ට කැත දේවල් බලලා ඒක පාවිච්චි කරනවා ඒක අකුසල විපාකයක් හැබෑව පාවිච්චි කරනවා කුසලයකට හරි ගස්සගෙන ඇත්තටම මේ අර නිකන් රීසයිකල් කරනවා වගේ වැඩක් ඒකටයි ඒක බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවලත් කරනවා දේශනා කරනවා යම්කිසි කෙනෙක් ඒක ලෝක මට්ටමින් දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් දුප්පත් වෙලා උපදිනවා දුප්පත් වෙලා උපදිනවා කියලා කියන්නේ යාගේ ගෙදර මොකක්වත් නැහැ කෑම බීම නැහැ අඳින්න පළඳින්න නැහැ හැබැයි යා මේ ඒක තේරුම් ගන්නවා තේරුම් අරගෙන හොරමරකම් කරන්නේ නැතුව උත්සාහවත් වෙලා මම පෙර අකුසල් කරපු නිසා තමයි මෙහෙ වුණේ කියලා හිතාගෙන එයා නරක වැඩ කරන්නේ නැතුව හොඳ වැඩ කරගෙන යහපත් වැඩ කරගෙන හොඳට ජීවිතය පවත් සහ කුසල් වෙනකොට එයාට ඒ කුසල් කරන්නෙම මම මේ විදිහේ මේකින් ගොඩේන්න ඕනේ කියන එහෙම ආවන් පස්සේ ධෛර්යමත් වෙලා එයා මේ හොඳ පැත්තට යන සමහර අය අනිත් පැත්තටත් වෙනවා. ඒ කියන්නේ මන් Tamanට දැන් සල්ලි මෙන මුදල් යාන වාහන අතට පහයට සේවක සේවිකා හැම කොහොම තියෙනවා. ඒවා කුසල විපාක. කුසල විපාක ආවන් පස්සේ ඒවා Tamanගේ බලයට පාවිච්චි කරනවා. අනිත් අයට පීඩා කරන්න පාවිච්චි කරනවා. ඉතින් ওই වගේ අනිත් අයට ගහනවා, බයිනවා, සමහරට මිනී මරනවා. ඕව කරලා කරන්නේ මොකද්ද? අකුසල විපාකයක් විඳින ගමන් එයා අකුසලය වැඩි කර ගන්න. ඕකටත් යන ඒකට කියන කුසල ධම්ම හේතුපත් අකුසල ධම්ම. තව මෙන්න මේ තමයි සංඛාර පත්‍ය විඥානක් කියන එක කියන තාල. දැන් මේ එකක් තියෙනවා දැන් මේ කුසල විපාකයක් හැටියට විපාක විඥානය හදන්නත් පුළුවන්. ඒ වගේම තමයි රූපත් ඒකට අනුව කර්මෙන් හදලා දෙනවා. නිකන් දැන් මෙතන කියන්නේ සංඛාරපච්චය විඥානං කියන කතාවයි. තව ඉස්සරහට තියෙනවා කොහොමද රූප සකස් වෙන්නේ කියලා. මං මේ කා කියපු කාරණා ටික පැහැදිලිද? මේ කියපු කාරණා ටික පැහැදිලිද?
සංඛාරපත්‍ය විඥානං කියලා වෙන්නේ කොහොමද කියලා මේ තමයි වැඩතර මිදී හිතට වේදනාවල් එනවා හිතට වේදනාවල් කියලා කියන්නේ අප්‍රසන්න වේදනාවල් වෛරේ එනවා ඒ වගේම යන් යන් දේවල් හැබැයි ඒ වගේ තියෙන්නේ මෙහෙමයි නේද ඒ වගේ තියෙන්නේ නැහැ ඒව ද්වේෂය ඒව තියෙන කර්ම හැදෙනවා කර්ම හැදෙනවා ඒව ඇවිල්ලා අකුසල විපාක නෙවෙයි ඒව කර්මයි හැබැයි මෙහෙම එකක් තියෙනවා අපි කර්මයක් කරපු ගමන් ඒ කියන්නේ මේ වෙලාවේ කාට හරි දේශ සහගතව උණුවෙච්ච හිතින් දැවිච්ච තැවිච්ච උණුවෙච්ච කැකෑරිච්ච හිතකින් අපි අනිත් කෙනෙකුට දොස් කියන්න බනින්න ගහන්න තරන්න බෙලන්න දැන් අපි හිතන ඒ හිතනකොට ඒ හිතත් එක්ක අපේ ශරීරය රෞද්‍ර වෙලා ගොරෝසු වෙලා තද වෙලා කර්කශ වෙලා මහා අමුතුම විදිහේ මහා මේ ගතියක් හැදෙනවා මේ අපේ ශරීරේ. ඒ කියන්නේ අපේ ශරීරේ හැදෙනවා නිකන් අප්‍රසන්න මහා වේදනාකාරී සමහරුන්ට මේ දත් හයි වෙනවා, කිවුට්ටු වෙනවා, ඔළුව තද වෙනවා. ඒ හැම එකක්ම වේදනාවක්. ඒ හැම එකක්ම වේදනාවක්. ඒ වේදනාව විඳින්නේ ඒ හිතවිල්ල හදපු කෙනා. ඒ යම්කිසි කෙනෙක් අකුසලයක් කරනවා කියලා අකුසලයක් අකුසල හිතක් හදනවා කියලා කියන්නේ තදපල ගොරෝසු හිතක් දැවෙන හිතක් හදනවා කියලා කියන්නේ ඒ හිතට සාපේක්ෂව අපි ඇඟේ හදන මහා රෞද්‍ර ගොරෝසු කරකස වේදනාකාරී ස්වභාවයක්. ඒ වේදනාව හදනකොට ඒ කායික වේදනාව පෙර විපාකයක් ඇදලා දෙන්න හේතුව. මේ කතාව තේරෙනවද? බොහොම තේරෙන්නේ. හිතපු ඉවිලේ හිතපු ක්‍රියාවේ විපාකයක් නෙවෙයිනේ. පෙර විපාකයක්. පෙර විපාකයක් එනවා. පෙර විපාකයක් එනවා ඒ වෙලාවේ එකපුත් වෙන. අපි මේ ඇත්තටම මේක ඇවිල්ලා චිත්තජ රූප ස්වභාවයක් හැදෙනවා. මේ කතාව හොඳට තේරුම් ගන්න. වෙන ඒවා ගහන්න එපා. දැන් අපිට මහා තරහ හිතක් ඇති වෙනවා. ඒ තරහ හිතට සාපේක්ෂව අපේ ඇඟේ හැදෙනවා මේ ඒ රෞද්‍ර ගොරෝසු කරකස හිතින් මවලා දෙන කරකස ගොරෝසු වේදනාකාරී මහා අමුතු අප්‍රසන්න රූප ටිකක් හදාගන්න. ඒ අප්‍රසන්න රූප ටික නිසාම අපේ හයේ හැදෙනවා අමුතු වේදනා ගතිය. ඒක සමහරු වෙවුලනවා. සමහරුන්ට හිත කතා කරගන්න බැරිුණා. වචන පටල වෙනවා. සමහරුන්ට දැවිල්ල හැදෙනවා. එහෙම ගතියක් හැදෙන. ඒක Tamanටම ඒ වෙලාවේ දැනෙනවා. ඒ වෙලාවෙම Tamanට පීඩයි හොඳ නෑ මේක සමහරු ඔළුවේ අත ගහගෙන ඉන්නේ වර මෙහෙම අධ්‍යයදියක් නේ සතුටින් නෙමෙයි. ඒ පීඩාවකින් ඉන්නේ. ඒ පීඩාව යා විඳිනවා ඒ විගා. ඒ කායික දුකක් විඳින්නේ. ඒ කායික දුක ඇවිල්ලා ඒ විලාවේ කරපු එකක හරි නැත්නම් ඒ විලාවේ කරපු එක වෙනත් හේකට එතෙන්ට ගලාගෙන ඉන්න හරි හේතු වෙච්ච කර්මයක්. විපාකයක්. උදාහරණයක් අනිත් එකක් එන්න හොඳ වෙලාවට. දැන් අපි දැන් දැන් තාපේ ගහන්නේ අපි වේවුලනවා හරි. එතකොට වෙන එකක් ඒක වේවුලනේකද වේවුලනේක මේ චිත්තජ රූප චිත්ත කරන එක. ඊට පස්සේ ඇති වෙන එක ඒ වෙලාවේ ඇති වෙච්ච එක හරි එහෙම නැත්නම් ඉස්සල්ලා කරපු එක කාරණයක්. හරි සමහර වෙලාවට තියෙන මෙන්න මෙහෙම. දැකලා ඇති දැනගෙන ඇති නිකන් සමහරුන්ට තියෙනවා මේ හිත නිකන් නුරුස්නා ගතියක් හැදිලා ඉඳගෙන ඉන්නත් බෑ යන්නත් බෑ නිකන් හිතේ නිකන් පපු ප්‍රදේශේ නිකන් දැවෙනවා වගේ අමුතු නිකන් මේ අසන්තෝෂ පරිසරයක් නිකන් අමුතු නිකන් කිසිම හිතට
සතුටක් දැනින්නේ නැහැ ඇඟත් ඒ වගේම නිකන් පණ ගතියක් නැහැ ඇඟටත් ෆිට් එකක් නැහැ ඔහොම ගතියක් ඇති වෙනවා හිතල බැලුවාම මං කාටවත් මේ වෙලාවේ කරපු හේකුත් නැහැ ඊයේ වෙච්ච හේකුත් නැහැ ඊට පස්සේ මම මට කවුරුත් මේ කවුරුත් කරපු හේකුත් නැහැ මොකක්වත් නැහැ හැබැයි මට නිකන් විඳවන ගතියක් මේක තියෙනවා ඒක කායික වශයෙන් චෛතසික වශයෙන් උත් පීඩාව කායික වශයෙන් උත් හරීම අමහිරි අප්‍රසන්න ගතිය ඒක ඉතින් විඳගෙන මොකටද මොකද්ද මං කරේ ඔන්න ඔහොම ගතියක් ඇති වෙනවා ඒ කායික වශයෙන් ඇති වෙන්නේ මොකද්ද විපාකයක් ඒක අපිට තේරෙන්නේ අපිට හරිය අපි කර්ම විපාකේ දන්න නුවණ තියන අය නෙවෙයි ඉතින් කාට හරි බලනවා කාට හරි ඉතින් ඔක හරවන්න බලනවා How the bands? What are they? Hey, game manu setti thing karandu diye kudna patala karandu diya apply winne. Aiga vade karanne. It was yaay me folderi haronu aare winne. Eh danda de. Iting me mukapatya khelar ne. Iting moham moham karakemi kariki inno. Eh mavastha diye no jeevito. Sabat bau karan. Asani samhar laate asani samhar velaate minisu ඕන් ඔය වගේ ආවන් පස්සේ මේනි මේ වගේ මහත්තුරු ගැන ඇදි දෙයක්වත් නැහැ ඇන්සයිටි ඇන්සයිටි තියෙන ඇන්සයිටි කියලා කියන්නේ මේ ඇන්සයිටි ආවන් පස්සේ අස්ථාවර සැක සංකා සහගත ගතියක් මේ ඔළුවත් නිකන් මේ හිර වෙච්ච බර වෙච්ච පහතට නැමෙච්ච ඔන්නෝම ගතියක් තියෙන ඉතින් ඒක යාට පීඩයි කයට දැනෙන ඒවා අකුසල අකුසල විපාකේ ඒ කායික වශයෙන් දැනෙන දේවල් අකුසල විපාක. ඔය පෙරහේකින් මේ දුන්නා. පෙරහේකින්ුත් එනවා මේ ජීවිතය කරපු හේගුමුත් එනවා පරණ එකක් අපිට හරියට සමහරවල් තියෙන ඒම් කරන්න බෑ. දැන් ඔය වගේ දේවල් ආවන් පස්ස සමහරුන්ට තියෙනවා මේ අතේ මොකක් හරි රිදුමක් තියෙනවා. ඒක බෙහෙත් ගත්තට යන්නේ නැහැ යන්නේ නැහැ. ඒක සමහරට හිප්නොටයිස් කරනවානේ. හිප්නොටිසින් වලට ගිහිල්ලා බැක්වර්ඩ්ස් ගිහිල්ලා 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 බැලුවම පස්සේ කාගේ හරි අතයක පොළු පාරක් ගහපු එකක් අහු වෙනවා නේ. එහෙම තියෙනවා. හිතනේ ස්වාමීන් වහන්සේ මුලින්ම වැඩ ගන්න එක්කම ඔය හිතනිසානේ ස්වාමීන් වහන්සේ අපිට වැඩක් දෙන්න. ඔස්ලාට හරි ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. ඔව්. සාමාන්‍ය සාමාන්‍ය එච්චර වැඩක් කරන්න තියෙන්නේ නැහැ. ඒවත් තියෙනවා. තියෙනවා. ඔය වගේ විපාක විඥානය නිසා කායික වශයෙන් සැහැල්ලුව සතුට අනිත් එක තමයි මේ ඔය භාවනා කරගෙන යනකොට හොඳට හිත පවත්නකොට ඒකින් ඇති වෙන්නේ නිකන් කායයට යම්කිසි නිකන් සැහැල්ලු ගතියක් බොහොම සනීපයක් බරක් එහෙම දැනෙන්නේ ඒක ඇවිල්ලා කුසල විපාක ඒක නිසා අපි ඒක තේරුම් ගන්න කුසල විපාකයක් වැඩ කරන්න කොහොම අකුසල විපාක වැඩ කරන්නේ මේ ඇවිල්ලා මේ ප්‍රවෘත්ති කාලයේදී ඇතිවෙනා වූ අකුසල කුසල විපාක විඥානය හොඳයි මම හිතනවා මේ කියාපු කාරණේ කතාව මේ සංඛාර පත්‍ය විඥානං කියන තැන අපි මේ පින්වතුන්ට විස්තර කරලා දීපු විදිය. ඉතින් මේක අභිධර්ම විස්තරයකට එක්ක සූත්‍ර කැලෙත් එක්කාසු කරලා ඒ තියෙන තැනට ගැලපෙන්න තමයි මේ පින්වතුන්ට අපි කියලා දුන්නේ. මේක තවත් නොතේරෙන දැන තැනක් තියෙනවා අපි ඉස්සරහ ගියාම තවත් තියෙනවා මේකේ යමක් කියලා දෙනකොට ඉතින් පැතිකඩ ගොඩක් තියෙනවා විස්තර විභාග වැඩි. ඒවත් අපි ඉස්සරහ බලන්න. සෑම දිනාටම ධර්ම අවබෝධය නිර්වාණ අවබෝධය සුවසේම සිද්ධ වේවා කියලා මෛත්‍රිය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.